ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු කළුතර ජාවත්ත ශාන්තගම බෝධිරුක්කාරාම විහාරාධිකාරී කළුතර සුගත විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය කළුතර ධම්මරක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ අද දායකත්වයන් ගම්පහ බණ්ඩාරවත්ත පදිංචි වෛද්‍ය ප්‍රේමාලි ජයසේකර මහත්මිය, දර්ගා නගරයේ මීගම ආන්දාවල අංක 18 පදිංචි විජේසූරිය ආරච්චිගේ ඩොලිනෝනා මහත්මිය, හේන්පිට ගෙදර දූනගහ පදිංචි පියසීලි ලොකු මුතුගල මහත්මිය, ගණි මුල්ල ගලහිටියාව අංක 416 ඒහි පදිංචි දේවිකා මල්ලව ආරච්චි මහත්මියතුළු පවුලේ සැමදෙනා, හලාවත සුදුවැල්ල සිසිල සෙවන පදිංචි AAP පරමේශ්වරී උපාසිකා මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව පූජනීයත්වයේ සඳහා පුරුදු කළ යුතු ගුණධර්ම අංගුත්තර නිකායේ ධම්මඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී
සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ සතු සතු සතු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සතු සතු සතු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සත්තහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙයෝ හෝති පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි විසිරුවා හරින මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වන දෙස් විදෙස්වල ඉඳලා මේ සඳහා ඒකරාශී වන සද්ධාවන්ත ගුණවන්ත පින්වත්නි, ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ධර්මය අවශ්‍යම යුගයක දහම සමාජගත කිරීමට කරන මේ උතුම් කාර්යභාරය ඉතාම උසස් ලෙස අගය කරමින් මේ වෙලාවේදී මෙම ධර්ම දේශනාවට ආරම්භයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මම අද මාතෘකා කළේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ ධම්මඤ්ඤෝ කියන සූත්‍රය. තථාගත බුදුහාමුදුරුවන් වහන්සේගේ ධර්මයේ පළමු ධර්ම සංගායනාවේදී කොටස් වශයෙන් ඛණ්ඩණය කරනකොට අංගුත්තර නිකායේ කුඩා සූත්‍ර වෙන්වෙන් වශයෙන් ඒකක නිපාතයේ මේ ආදි වශයෙන් ඒ ධර්මද ඒ ධර්ම කරුණුවල අන්තර්ගත සංඛ්‍යාව මත ඒ කොටස් වලට වෙන් කරලා තිබෙනවා. සත්තක නිපාතයේ කියලා කියන්නේ කරුණු හත බැගින් ඇතුළත් ධර්ම කරුණු හතක් විස්තර කරන සූත්‍ර සත්තක නිපාතයට අයිති වෙනවා. මෙන්න මේ සත්තක නිපාතයේ ධම්මඤ්ඤෝ කියලා සූත්‍රයක් තිබෙනවා. ඤ කියලා කියන්නේ දැනුවත් බව කියන එක. දන්නා බව කියන එක. දැනුවත් බව කියන එක ධර්මයේ පිළිබඳව දැනුවත් බව. තථාගත බුදුහාමුදුරුවෝ මෙම සූත්‍රය විග්‍රහ කරනවා. සත්තහි භික්ඛවේ
ධම්මේහි සමන්නාගතෝ බික්කු මෙන්න මේ කාරණා හතකින් සමන්නාගත වෙන ඇතුළත් වෙන සමන්විත වෙන භික්ෂූන් වහන්සේ ආහුනෙයෝ හෝති. ආහුනෙය කියලා කියන්නේ දුරබැහැරක ගිහිල්ලා ගරු කිරීමට සුදුසුයි කියන එක. සංඝ කියන වචනය බුදුහාමුදුරුව පාවිච්චි කරේ මේ සමස්තය අපි දන්නවා මේ ආහුනෙය පාහුනෙය දක්කිනෙය අංජලිකරණීය අනුත්තර පුඤ්ඤක්කෙත්ත කියන මේ කාරණාවන් සංඝගුණ ඇතුළත් වෙන සුපටිපන්නෝ ගාථාවේ අපි නිරන්තරයෙන්ම අහලා පුරුදුයි. සංඝ කියන වචනේ අදහස සාමූහික බව කියන එක. ශ්‍රාවක සංඝ කියලා කියනවා. ශ්‍රාවක සංඝ කියලා කිව්වම එතන භික්ඛු සංඝ පමණක් නෙමේ ගිහි පැවිදි දෙපැත්තම මේ ශ්‍රාවක සංඝ කියන එක ඇතුළෙත් කුලකේ ඇතුළේ තියෙනවා. අට්ඨපුරිස පුද්ගලා බුදුහාමුදුරුවෝ මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන එක විග්‍රහ කරනකොට ඒ පුද්ගලයන් පැමිණි අධිගමයේ පිළිබඳව සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට සක්‍රුදාගාමි මාර්ගයට සක්‍රුදාගාමි ඵලයට අනාගාමි මාර්ගයට අනාගාමි ඵලයට අර්හත් මාර්ගයට අර්හත් ඵලයට මේ අධිකම වලට පැමිණීම සඳහා වීරිය වඩන පිරිස අට්ඨපුරිස පුද්ගල කියලා දක්වනවා. සෝවාන් බවට පත්වෙච්ච අය එදා බුද්ධ කාලේ ගිහි අයත් හිටියා. සංඝ කියන වචනය ඇතුලේ එහෙමනම් ඒ අදාළ කණ්ඩායමත් ඉන්නවා. භික්ඛු සංඝ කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලා කියන එක. දැන් එතකොට මෙන්න මේ සංඝ ගුණ වල තියෙනවා මෙන්න මේ සංඝ කියන එක ශ්‍රාවක සංඝ කියන මේ ධර්මයේ ශ්‍රවණය කරන අය. දැන් මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන අය මෙන්න මේ අධිගම සඳහා පත්වීමට උත්සාහ කරන වීරිය වඩන ඒ සඳහා පිළිවෙත් පුරන කණ්ඩායමක්. අපි තුලත් පුළුවන් මෙන්න මේ ගුණධර්ම ප්‍රගුණ කරගන්න කියන එකයි මේ ධර්ම දේශනාවේ අරමුණ අපේක්ෂාව වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ධර්ම දේශනාව හිතන්න පුළුවන් මේක අපිට අදාළ නොවන මාතෘකාවක් කියලා. ආහුනෙය කියලා කියන්නේ මෙන්න මේ විදිය පිළිවෙත් සම්පූර්ණ කරන පුද්ගලයන් හොයාගෙන ගිහිල්ලා දුරබැහැර හොයාගෙන ගිහිල්ලා ගරු කිරීමට සුදුසුයි කියන එක. පාහුනෙය කියලා කියන්නේ තමන් වෙතට එළඹියාට පස්සේ වැඩම කළාට පස්සේ වෙන කෙනෙක් වෙනුවෙන් සූදානම් කළ ආහාර පාන උවද පූජා කරලා පිළිගැන්වීමට සුදුසුයි කියන අදහසින් අපි පාහුනෙය කියලා සඳහන් කරනවා. දක්ඛිනෙය කියලා කියන්නේ මිය පරලව ගිය අය සඳහා පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දන් දීමට පිළිගැන්වීමට සුදුසුයි කියන අදහස. අංජලි කරණීයෝ කියලා කියන්නේ ඇඟිලි බැඳ දුහත් මුදුන් දී ගරු කිරීමට සුදුසුයි කියන එක. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං පුඤ්ඤස්සේශ්‍රේ කියලා කියන්නේ වර්තමානයේ අපි දන්නවා විහෙර විහාර හැදෙනවා පන්සල් හැදෙනවා
දහම රැකෙන්න ප්‍රමාණවත් නෑ මේ විහාර මන්දිරයේ බෝධීන් වහන්සේ වේර වහන්සේ පමණක්. අන්න මේ භික්ඛූ සංඝ කියන මෙන්න මේ පිරිස ජීවමානව වැඩ ඉන්නකොට තමයි බෞද්ධයන් පිනට දහමට යොමු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ දන් දීමට යොමු වෙන්නේ. දාන සීල භාවනා ආදී වැඩසටහන් වලට යොමු වෙන්නේ මෙන්න මේ භික්ඛු සංඝ කියන පිරිස ජීවමානව වැඩ ඉන්නකොට. එතකොට මේ අනුත්තර පුණ්‍යක්කෙත්ත කියන්නේ පින් කරන්නට කුඹුරක් හා සමානයි කියන එක. මෙන්න මේ කාරණා හත ප්‍රගුණ කරන, සම්පූර්ණ කරන, ඒ වගේම ඒ සඳහා වීරිය වඩන පුද්ගලයන් තුල මෙන්න මේ ආහුනේය, පහවුනේය, දක්කිනේය, අංජලි කරණීය, අනුත්තර පුණ්‍යක්කෙත්ත කියන පූජනීයත්වයට ගෞරවණීය බවට පත්වෙන්ට පුළුවන්කමක් තිබෙනවා. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු කාරණා හතක් තමයි මෙන්න මේ ධම්මඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ ධම්මඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා පළවෙනි කාරණාව තමයි ඒ සඳහා ප්‍රගුණ කරන්න ඕන ධම්මඤ්ඤෝ කියන එක. මේ සූත්‍රයේ තියෙන නම භාවිතා කරන හඳුන්වා දෙන නම තමයි පළවෙනි කාරණා ප්‍රගුණ කරන්න. ධම්මඤ්ඤෝ කියලා කියන්නේ නිවැරදිව ධර්මය දැන ගැනීම. දැන් අපි බැලුවොත් එහෙම බෞද්ධකම කියන එක වර්තමානයේ භාවිතා වෙන්නේ බොහෝ දෙනෙක් ආගමක් විදියට, ඇදහිීමක් විදියට. ඒක තමන්ගේ ජීවිතයේ තව තමන් භාවිතා කරන තමන්ගේ ජීවත් වෙනකොට තමන් හඳුන්වා දෙන කණ්ඩායමේ සංකේතයක් හැටියට බෞද්ධ කියන අදහස පාවිච්චි කරන අවස්ථා අපිට පේනවා. දැන් නිවැරදිව බුදුදහම දැනගන්නවා කියන එක කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට කෙනෙක් කියන්න පුළුවන් තෙරුවන් ගුණ දැන ගැනීම නිවැරදි බෞද්ධ කම කියන එක. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, තිලක්ෂණය, මෙන්න මේ වගේ ධර්ම කරුණු පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් බෞද්ධකම දැනගන්න පුළුවන් කියන එක. මේ කාරණා එකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ කාරණා සියල්ලක්ම බෞද්ධකම ඇතුළේ අන්තර්ගත වෙන කරුණු. බුදුජානන් වහන්සේ මේ ධම්මඤ්ඤෝ කියන එකෙන් අදහස් කළේ මේ කාරණා පිළිබඳව පමණක් නෙමෙයි. නිවැරදිව බුද්ධ භාෂිත ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගැනීම. දැන් අපි දන්නවා බුදුහාමුදුරන්ගේ දහම පළමු ධර්ම සංගායනා වෙනකොට දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය ආදී වශයෙන් කොටස් වලට බෙදෙනවා. 84 දහසක් ධර්මස්කන්ධ කියලා ධර්ම කරුණු හැටියට වෙන් කරලා දක්වනවා. 84 දහහක් විතර තියෙනවා කාරණා විදියට ගත්තා. හැබැයි මේ කරුණු මේ වෙන් කිරීම, බෙදා දැක්වීම බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ යොදාගත් ක්‍රමයක්. බුත කාලයේ මේක හැඳින්වුවේ මේ කාරණා පිළිබඳව විග්‍රහ කළේ නවාංග ශාස්ත්‍රූ ශාසනයේ හැටියට. නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා කියන්නේ මොකද්ද? සුත් ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන,
इति उत्तक जातक अभूत धर्म वेदल्ल कियन कारणावन मेने मे विदिर तमाई एक काल वकुवान जीवमान बुदुहामदुरु वेड हिटपु काले बुद्ध भाषित धर्मे वें करला देक्कुवे केने पालमु धर्म संगायनावट पेर භාවිතා කරපු වෙන් කරපු ක්‍රමය ඒ අතරින් පළවෙනි එක තමයි සුත්ත කියලා කියන්නේ සුත්ත කියලා කියන්නේ සූත්‍ර කොටස් කියන එක දැන් අපි දන්නවා ඒ කාලේ එහෙම දීඝනිකායට මේ සූත්‍රය ඇතුළත් මජ්ක්‍ධිමනිකායට මේ සූත්‍රය ඇතුළත් කියලා වෙන් කරලා තිබුණේ නැහැ ඒතර සූත්‍ර කියන කොටස් ඔක්කොම මේ සුත්ත කියන කොටසේ තමයි වෙන් කරලා තියෙන්නේ දැන් එතකොට අපි ගත්තාම දැන් ඔය කුස්සියක තියෙනවා මිරිස් තුන පහ බඩු වෙන් කරලා තියෙනවා ඒ වෙන් කරලා තිබුණාට ප්‍රමාණවත් නේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ කෑමක් හදනකොට ඒවා කොයි කොයි අවස්ථාවෙද භාවිතා කරන්න කියන එක මොන යම් විදියටද ඒවා යොදා ගන්න කියන එක අන්න ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව මේ සූත්‍ර කියන කොටස් මේ සූත්‍රවල මොන මොන ධර්ම කරුණුද අන්තර්ගත තියෙන්නේ මේවා පිළිබඳව තියෙන වැදගත් සූත්‍ර මොනවද සාමාන්‍යයෙන් අපි දෛනික ජීවිතේ මොන ආකාරයෙන්ද මේ සූත්‍ර අපේ ජීවිතයට යොදා ගන්න කියලා දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේම මේ සූත්‍රයන් ආශිර්වාදාත්මක අවස්ථාවන් වල යොදාගෙන තිබෙනවා දැන් රතන සූත්‍රයේ අපි දන්නවා ජීවමාන කාලයේම බුදුහාමුදුරු විපත්ති දුරු කිරීම සඳහා කරදරයක් රෝග දුක් බියක් ඇති වුනහම එයින් ආරක්ෂාව සඳහා බුදුහාමුදුරු අනුදැනව දාලා තිබෙනවා රතන සූත්‍රය ආරක්ෂිත දේශනාවක් හැටියට ඒ වගේම බොජ්ජංග සූත්‍ර දේශනාවන් චුන්ද හාමුදුරු මහා මොග්ගල්ලාන හාමුදුරු කාශ්‍යප හාමුදුරු මේ ආදී වශයෙන් හාමුදුරුවන් වහන්සලා ගිරිමානන්ද හාමුදුරු රෝගී බවට පත්වෙච්ච අවස්ථාවන් වල උන්වහන්සේලාගේ නිරෝගී බව පිණිස දේශිත සත්‍යක්‍රියාවක් හැටියට සත්‍යක්‍රියාවක් හැටියට මෙම සූත්‍ර දේශනාවන් භාවිතා කරලා තිබෙනවා. ඒ ධර්ම කරුණු බෝධි අංග ධර්ම. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවන් පැහැදිලි කරමින්. ඒ පිළිබඳව සත්‍යක්‍රියා කිරීමක් හැටියට භාවිතා කරලා තිබෙනවා ආශිර්වාදයේ අරමුණු කරගෙන යොදාගන්න ලබන සූත්‍ර දේශනාවන් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙම දේශනා කරලා තිබෙනවා. අංගුලිමාල සූත්‍රය ගැබිනි මව් කෙනෙකුට නිරෝගී සම්පත්තිය සහ යහපත්ව නිරෝගිමත්ව දරු ප්‍රසූතියකට අවශ්‍ය ආශිර්වාදය ඇති කරලීම සඳහා බුදුන් වහන්සේගේ නියමේ පරිදි තමයි අංගුලිමාල හාමුදුරුව එම සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට බුද්ධ කාලයේම තමයි බුදු හාමුදුරුවන්ගේ අනුදැනුම මත ඒ ඒ සූත්‍ර යොදාගෙන තියෙනවා ආරක්ෂාව ආශිර්වාදයේ පිණිස. දැන් බෞද්ධයන් හැටියට යම් අවබෝධයක් මෙන්න මේ සූත්‍ර පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අවම වශයෙන් අපි බෞද්ධයන් හැටියට තුන් සූත්‍ර දේශනාව. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ තමන්ගේ මෙලව සහ පරලව ජීවිතේ හිත පිණිස සුව පිණිස උවමනා කරන කාරණා 38ක් යහපත් කියලා මංගලයි කියලා උතුම් කියලා සම්මත කරලා තියෙන කරුණු 38ක් ඒ වගේම පරාභව සූත්‍රය පිරිහෙන කාරණාවන් පිළිබඳව තුන් සූත්‍රයට අමතලව සමාජයේ තුල පුද්ගලයාගේ පරිහානිය ළඟා වෙන කරුණු ඇතුළත් කරුණු දේශනාවන් පරාභව සූත්‍රයේ තියෙනවා. රතන සූත්‍රයේ සඳහන් කරණීය මෙත්ත සූත්‍රේ
මෛත්‍රිය කිරීම මෛත්‍රිය වඩන පුද්ගලයා තුළ ඇති කරගත යුතු ගුණ පිළිබඳවයි තියෙන්නේ. මේ කරණී සක්කෝ උජෝච සූජෝච සුවචෝචස්ස මුදුවනතිමානේ. මෙන්න මේ ආදි වශයෙන් මෙන්න අවම වශයෙන්වත් මේ තුන් සූත්‍ර දේශනාවත් බෞද්ධයෙකුට කටපාඩමේ තියෙන්න ඕන. දැන් අපි දන්නවා මේ වෙනකොට පොහොය දවසට උපෝසත සිල් සමාදන් වෙන්න ගියාම සිල් සමාදන් වෙන අය සඳහා ඒ සිල් ඉල්ලන වාක්‍යවත් අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙකුට හොරුවක් නැහැ. එතකොට ඒ අයට මහා සංඝරත්නයේ විසින් මේවා කියවන්න ඕනේ. ඒ කියවුවට පස්සේ තමයි බෞද්ධයන් මේවා පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට හාමුදුරුවෝ යමහං වදාමි තං වදේත කියලා පාඨය කිව්වම සමහර බෞද්ධ ඒ පාඨය ඒ විදිහටම කියනවා. යමහං වදාමි තං වදේත කියලා කියන්නේ යමක් මම කියනවා ඒක එසේ කියන්ට. එතකොට ආම බන්තේ කියලා කියන්නේ එහෙමයි ස්වාමීනි කියන ප්‍රකාශයයි ඇතුළත් වෙන්නේ. මෙන්න මේ සූත්‍ර දේශනාවන් වල පාලි භාෂාවේ තිබෙන මේ සූත්‍ර බෞද්ධයන් හැටියට සමාජ අපේ යම් යම් දෛනික ආගමික කටයුතු වලදී දානයක් සංඝ සතු කරනකොට ඒ දාන සංඝ සතු කිරීම බෞද්ධ කර යුතු දෙයක් තමයි හාමුදුරුවෝ කියවනවා. ඉමං බෙක්කං බික්කු සංඝස්ස දේම මේ බෞද්ධව කිව යුතු වාක්‍ය හාමුදුරුවෝ කියවනවා. මෙන්න මේ භාවිතා කරන සූත්‍ර පාළි පද්‍ය ගායනා යම් අවබෝධයක් තියෙන්න ඕනේ. වර්තමානයේ ධම්මඤ්ඤෝ කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව දැනගැනීමි පළවෙනි කාරණාව සුත්ත කියන එක. ඊළඟට ගෙය්‍ය කියලා සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ ගාථා සහ සූත්‍ර කලවමේ තියෙන අවස්ථාවන්. ආලවක සූත්‍රය දෙනවා කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසු සුචින්නෝ සුකමාවහාති. මේ ආදි වශයෙන් ආලවක යක්ෂයා සහ බුදුහාමුදුරුවෝ අතර ඇතිවෙච්ච සංවාදාත්මක අවස්ථා. ඒ සූත්‍රයේ තියෙනවා ගාථා විතරක් නෙමෙයි පාළි ඡේද හැටියට. අන්න එහෙම තියෙන අවස්ථා ගෙය්‍ය කියලා සඳහන් වෙනවා. වෙය්‍යා කරණ කියලා සඳහන් වෙනවා කොහොමද? විස්තර කිරීම. කතමං චාවුසෝ මරණං මරණේ කියලා කියන්නේ මොකද්ද? මේ ආදි වශයෙන් විස්තර කරනවා. දම්සක් පැවතුම් සූත්‍රයේ කතමං මොකද්ද ජාත් දුක්ඛ කියලා කියන්නේ? මොකද්ද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ ආදි වශයෙන් කරුණු විග්‍රහ කරන අවස්ථාවන් වෙය්‍යාකරණ කියලා සඳහන් වෙනවා. මේ ආදි වශයෙන් ධර්මයේ ඒ ගාථා ගාතාවන් උදාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මහණහතන් වහන්සේලා සෝමනස්ස සහගතව ධර්ම සංවේගාත්මකව පහළ කරන ලද යම් යම් ප්‍රකාශ. මේ වතිති උත්තක ජාතක අබ්භූත වේදල්ලාදි වශයෙන් ඒ ඇතුළත් ධර්ම කරුණු විස්තර කරලා තිබෙනවා. මෙන්න මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඇති කර ගැනීම සඳහන් කරනවා මොකක්ද ධම්මඤ්ඤෝ කියලා. ඊළඟ කාරණාව තමයි මොකක්ද පින්වත්නි අත්ථඤ්ඤෝ කියලා කියන්නේ. අත්ථඤ්ඤෝ කියලා කියනකොට එතන අපි භාවිතා කරන්නේ මහප්‍රාණ තයන් අත්ථ කියන එක. අත්ත කියන එකෙන් විග්‍රහ කරන්නේ මොකද්ද? අර්ථය කියන එක. අර්ථය කියන එක අපි භාවිතා කරන සාමාන්‍ය දෛනිකව අපි භාවිතා කරන මල් පූජ කරන ගාතාව. බුදුන් වඳිනකොට නමෝ තස්ස කියලා කියන්නේ බුදුහාමුදුරන්ට නමස්කාර කරන ගාතාව. එතකොට මේ අපි පන්සිල් සමාදන් වෙනකොට මේ පාළි පාඨවල අර්ථය යම් අවබෝධයක් ඇතිව තියෙන්න ඕන. සමහර වෙලාවට මේ අර්ථ රහිතව අර්ථයේ පිළිබඳව අවබෝධයක් නැතුව යම් යම් අවස්ථාවන් වල ප්‍රකාශ කරාම ඒවා වැරදි ලෙස භාවිතා කරන අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා
සමහර තැනක තියෙනවා මොකක්ද? හන්තු සබ්භයේපි පානිනෝ කියලා. හන්තු කියලා කියන්නේ නැසේවා, සබ්භේපි පානිනෝ මේ සියලු සියලු උපද්‍රව දුරු වේවා කියලා. දැන් මේක අවබෝධයකින් තොරව භාවිතා කරනකොට අපි මොකද කරන්නේ? හොන්තු සබ්භේපි පානිනෝ. ඒකේ අදහස මොකද්ද වෙන්නේ? හන්තු කියන එක හොන්තු කිව්වම නැසේවා කියන එකට වේවා කියන වචනේ දෙනවා. ඒ කියන්නේ මොකද්ද? සියලු උපද්‍රව මට ඇති වේවා කියන අදහස තමයි එතන වෙන්නේ. එතකොට යම් අවබෝධයක් අපි මේ භාවිතා කරන දෛනිකව අපි බුද්ධ වන්දනාවලදී යම් යම් ආගමික චාරිත්‍රවල භාවිතා කරන ඒ පාලි පාඨවල සූත්‍රවල අන්තර්ගතයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. දැන් මේවා සමහර වෙලාවට මේ සූත්‍ර දේශනා කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ මොකක්ද? ඒකේ තියෙන අදහස. අපි බෞද්ධයන් ලෙස මේවා පිළිබඳව යම් අවබෝධයක්. මේක කවුරු හරි බය වුණාම කියන නිකම් පිරිතක්ම මන්ත්‍රයක්ම නෙමෙයි. තථාගත බුදුදහම ප්‍රායෝගිකයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක මොකද්ද? තමන් විසින් අවබෝධ කරගත යුතු, අවබෝධ කරගත යුතු දෙයක්, සාක්ෂාත් කරගත යුතු දෙයක්, තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. මේක නිකම් මන්ත්‍රයක් වගේ නෙමෙයි. ඒ සාමාන්‍ය සූත්‍ර දේශනාවලවත් යම් අවබෝධයක්, අර්ථ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අත්තඤ්ඤු කියලා කියන්නේ. එතන තියෙන්නේ අල්පතයන්න, දන්තජතයන්න. අතන මහප්‍රාණ තයන්නෙන් කිව්ව අර්ථ දැනුවත් වෙන්න ඕනේ කියලා. අත්ධඤ්ඤෝ කියලා කියන්නේ තමන් ගැන දැනුවත් වෙන්න ඕනේ කියන එක. දැන් ලෝකේ අපි හැමතැනම පුරුදු වෙලා තියෙන්නේ මොකක්ද? අනුන් ගැන දකින්න. ලෝකේ අපිව දකිනවා කියන එක හරි අමාරුයි. මොකද අපිට පේන්නේ වැඩි දෙනෙකුට තමන් දකින්න නෙමෙයි, අනුන්ව දකින්න තමයි අපි ප්‍රගුණ කරලා තිබෙන්නේ. අත්තඤ්ඤු කියලා කියන්නේ අපි කොහොමද තමන්ව මැන බලන්නේ? ධර්මානුකූලව. බුදුහාඳුරෝ පැහැදිලි කරනවා ඒ බලන්ට ඕන නිර්ණායක පහක්. සද්ධා, සීල, සති, ඡාග, ප්‍රඥා. තමන් සද්ධාවෙන් කොච්චර මොනතරම් සීමාවෙද ඉන්නේ. එතකොට ඒක මනින ක්‍රම තුනක් තියෙනවා, මැනුම් තුනක් තියෙනවා. හීන, මජ්ජිම, පනීත කියලා. සද්ධාවෙන් අඩු නම් හිනයි, මධ්‍යම නම් මජ්ජිමයි, පනීත නම් උසස් නම් පනීතයි. දැන් අපි දන්නවා සද්ධාව කියන එක දුර්වල නම් ඒකත් හොඳ නෑ. අධික සද්ධාවත් ඒකත් සමහර තැනක අපි දැකලා තියෙනවා අධික සද්ධාවෙන් යුක්ත වීම. අධික සද්ධාවන්ත බව ප්‍රඥාවෙන් තොර නම්, අධික සද්ධාව ප්‍රඥාවෙන් තොරනම් එතන යහපතක් වෙන්නේ නැහැ, යහපත් චර්යාවන් ගොඩනැගෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේ අපි දැකලා තිනවා යම් යම් ආගමික පිළිවෙත්වල සද්ධාව අධිකයි, ප්‍රඥාව දුර්වලයි. ප්‍රඥාවත් අධික නම් සද්ධාව දුර්වල නම්. දැන් වර්තමානයේ අපිට පේනවා සමහර උගත්කම ඇතුළේ සද්ධාව නැහැ. එනිසා බුදුදහම වෙත ගරහන අය, ආගමක් වුවමනා නෑ, භික්ෂූන් වහන්සේලාට ගරු කළ යුතු නෑ, අම්මා තාත්තට වඳින්ට වුවමනා නෑ, ඒ අයට ගරු කරන්න ඕන කරන්නේ නෑ. මේ විදිය මතවාද පැහැදිලි කරන උගත් බව තියෙන, ප්‍රඥාව තියෙන, සද්ධාව නැති අවස්ථා අපිට පේනවා. සද්ධාව තියෙන කෙනා අපි සමාජ ව්‍යවහාරේ කියන 6-4 දන්නවා කියලා. 6-4 කියලා කියන්නේ දිව්‍ය ලෝක 6. 4 කියලා කියන්නේ මොකද්ද? අපාය 4. එතනින් පාවිච්චි කරන්නේ හොඳ නරක කියන එක. හොඳ නරක දන්න කෙනා තුල සද්ධාව ඇති වෙනවා. සද්ධාව ඇති කෙනා තමයි පිම්පව් විශ්වාස කරන්නේ. එතකොට සද්ධාව නැති කෙනා පින්පව් විශ්වාස කරන්නේ නැහැ. දැන් වර්තමාන අපිට පේනවා ගොඩක් බොහෝ පවුල්වල
දෙමව්පියන් දරුවන් තුළ ප්‍රඥාව බුද්ධිය වර්ධනය කරන්ට තියෙන උත්සාහය මහන්සිය දරුවන් තුළ සද්ධාව වර්ධනය කරන්ට යොදාගන්නේ නෑ. එනිසා දෙමව්පියන්ට වයස්ගත වෙනකොට අබල දුබල වෙනකොට දරුවන්ගෙන් රැකවරණය අහිමි වෙනවා. එනිසා බොහෝ වෙලාවට අද අපිට පේනවා සද්ධාව රහිතාය. වැඩිහිටියන්ට ගරු කිරීම නෑ. ඒ වගකීම් වලට පැවරුණාම ඒ වගකීම් වලට පත් වුණාම ඒ වගකීම් වල ඒ තනතුරු වල අදාළ ගුණවත්කම ඇති වෙන්නේ නැහැ. අම්මා තුල අම්මකම නැහැ. තාත්තා තුල තාත්තා කියන තත්වේ නැහැ. ඒ නිසා සමාජ යම් යම් වගකීම් පිළිබඳව වුණත් ස්වභාවය ඒකයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අත්හඤ්ඤු කියලා කියනවා සද්ධාව සීලය. තමන් ළඟ තියෙන සීලය හීනද මජ්ජිමද පනීතද කියන එක. තමන් වෙතටමයි තමන්ටමයි පුළුවන් මේක. තමන් දිහා කණ්ණාඩියක් බලනවා වගේ මේ නිර්ණායක ඇසුරින් තමන්ව බලන එක. සතිය තමන්ට නිවැරදි සිහියක් තියෙනවද? තමන්ගේ සිහිමත් බව කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ගෙවල් දොරවල් වල උදේකට අපිට සමහර වෙලාවට පේනවා කොච්චර කලබලයිද කියලා. ගත්ත දේ ගත්ත තැන නැහැ. තිබූ දේ තිබූ තැන නැහැ. ජීවිතේ හුරු පුරුදු නැහැ අපිට ගත් දේ නිසි තැන තියන්න. තමන්ට සතියක් සිහිය කියන එක කරන කාර්ය පිළිබඳව සිහිනුවණින් යුක්ත වෙන එක. ත්‍යාගී බව කියන එක. තමන් කොච්චර ත්‍යාගවන්තද කියන එක බලන එක. ඊළඟට ප්‍රඥා කියලා කියන්නේ යම් අවබෝධයක් ඇතිව ක්‍රියාත්මක වෙන එක, කටයුතු කරන එක. ඒ නිසා තමන් පිළිබඳව දකින කෙනා, තමන්ම නිවැරදිව දකින්න පුරුදු වෙන කෙනා අර පූජනීයත්වයට පත් වෙන්න පුළුවන්. ආහුනෙය්‍ය පාහුනෙය්‍ය වෙන්න පුළුවන්. දක්කිනෙය්‍ය අංජලි කරණීය ආදී ගුණවත් බව පූජනීයත්වය ඇති කර ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මත්තඤ්ඤෝ කියන එක. හතරවෙනි කාරණාව. මත්තඤ්ඤෝ කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ මාත්‍රයේ පිළිබඳව. මාත්‍රය කියලා කියන්නේ දැන් අපි දන්නෝ වෛද්‍යවරු නියම කරනවා මේ බෙහෙත් ගන්න ඕනේ මේ විදිය මාත්‍රයෙන් යුක්තව. සමහරට ඒකේ උවමනා මාත්‍රයට වැඩිය අදි මාත්‍රයෙන් ගත්තොත් ඒක තමන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් මෙතන මම මේ පැහැදිලි කරන ධර්මානුකූල විග්‍රහය තමයි සිව්පසේදී තමන්ගේ පමණ දැන සිටීම කියන එක. දැන් කණ්ඩායමක් ඉන්න තැනක ආහාර පරිහරණය කරනකොට අපි දැනගන්න ඕනේ මේ ඉන්න කණ්ඩායමට ගැළපෙන්නයි මේ ආහාරය සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් මම ඒ ප්‍රමාණය දැනගෙනයි මේ වෙලාවේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහර උත්සව අවස්ථාවල සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා තමන්ට ගැළපෙන අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙදාගෙන විසිකරන වෙලාවල්. එතකොට තවත් පිරිසකට ප්‍රමාණවත් නැහැ. ඒතර සිව්පසය කියලා භික්ෂුන් වහන්සේලට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය, ගිහි ජීවිතේ, ආහාර, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඊළඟට බෙහෙත් හේත් ආදිය. සමහර වෙලාවට ওই වසංගත කාලවල අපි දැක්කා සමහර අය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගිහිල්ලා කඩවලින් ඒ තැන්වලින් ගොඩ ගහගෙන ගිහිල්ලා ගෙවල් වල අරගෙන යනවා. යම් පිරිසකට ඒව අහිමි වෙනවා. කෙනෙකුගේ අයිතිය නැති වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ. අර අපි පුංචි කාලේ තියෙන්නේ නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. පැණි දොඩම් ගොඩක් තියෙනවා. මේ ගහේ පැණි දොඩම් කොච්චර තිබුණත් මට අවශ්‍ය ප්‍රමාණයට මට ඇති, අනිත් අයට ඒක අවශ්‍යයි. අන්න මත්තඤ්ඤු කියන වාවිතයෙන් පාවිච්චි කරන්නේ මාත්‍රයේ පිළිබඳ අවබෝධය. තමන්ගේ අවශ්‍ය ප්‍රමාණය දැනුවත් තිබේ. කාලඤ්ඤු කියලා කියනවා ඊළඟ කාරණාව. කාලඤ්ඤෝ කියලා කියන්නේ කල් දැනීම. යමක් කතා බහ කරනකොට යම් අවස්ථාවකදී තමන් කටයුතු කරනකොට සුදුසු කාලයේ දැනගෙන කතා කරන එක.
සුදුසු කාලය දැනගෙන දැන් යම් කෙනෙකුට ආහාර ගන්න වෙලාවක නම් කුසගින්න ඉන්න වෙලාවක නම් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද ඒ පුද්ගලයාට ආහාරය ටිට දීලා සරියුත් හාමුදුරුව එක්තරා අවස්ථාවක් ධර්ම දේශනාවකට වැඩම කරලා ඒ ඉන්න වෙලාවේ දානි වරඳලා ඊළඟට ඒ උපාසක අයට කුසගින්න ඉන්න බව දැනිලා එයාට ආහාර ගන්න කියලා තමයි දානි වළඳන්නේ ඒ ධර්ම දේශනා කරන්නේ ඒ ආදි වශයෙන් සමහර විට අපි අවබෝධ කරගන්න ඕනේ ගෙදරකට උදේ පාන්දර දුරකතණයෙන් කතා කරනකොට මේ වෙලාව සමහර විට පාසල් යන්න රස්සාවට යන්න නොඑක් අවස්ථාවන් වල කාර්ය බහුල වෙලාවල් ඊළඟට රෑ නිදාගත්තට පස්සේ ගැළපෙනවද මම මේ වෙලාවේ කාට හරි කතා කරන එක ඒක යෝග්‍යද පන්සලකට කතා කරනකොට ගෙදරකට කතා කරනකොට මේ කාලයේ නිවැරදිද යම් කෙනෙකුගෙන් යමක් කතා බහ කරන්න සුදුසු වෙලාවද බුදුරජාණන් වහන්සේ පවා පිණ්ඩපාත යන වෙලාවේ තමන් මෙතට එන අයට පිළිතුරු නොදී හිඳපු අවස්ථා තියෙනවා කාලයේ දැනගෙනයි කාලයේ පිළිබඳ අවබෝධයෙන් තමයි කතා බහ කරන්න ඕනේ කරුණු කතා කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි පරිසඤ්ඤූ කියලා කියනවා. පරිසඤ්ඤූ කියලා කියන්නේ පිරිස දිහා බලලා. යම් කාරණාවක් අපි කතා කරනකොට ඒ ඉන්න පුද්ගලයෝ දිහා බලලා කතා කරන්න. ඒ ඉන්න පුද්ගලයෝ දිහා බලලා. දැන් අපි ධර්ම දේශනාවක් කරනකොට තරුණ දරුවෝ ටිකක් ඉන්න තැනක ඒගොල්ලන්ට අපි කතා කරන්න ඕනේ. තමන්ගේ තරුණ ජීවිතේ සාර්ථක කරගන්න ඕන කරන ක්‍රමය. ඒ වගේම තමයි ලෝභකමින් තෘෂ්ණාවෙන් ඉන්න කෙනෙකුට අතහැරීම පිළිබඳව නෙමේ කතා කරන්න ඕන. අතහැරීම පිළිබඳව කතා කළොත් එතන එයාට ඒක ප්‍රායෝගික නැති වෙනවා. අදාළ පිරිස බුද්ධි මට්ටම දිහා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ බලන්ට යොදාගත් උපමාවන් ඕනෑම කෙනෙකුට සරල උපමාවන් ඒකයි බුදුහාමුදුරන්ට ඕපම්ම කුසල කියලා දක්වන්නේ චක්කංම වහතෝ පදං ගැල්සක කියන එක ඕන කෙනෙකුට බොහොම ළඟයි ඡායාවන පායිනි තමන්ගෙම සෙවනැල්ල වගේ ඒ වගේම තමයි දබ්බී සුපරසංයත හැඳ කියන එක මේ ආදි වශයෙන් ගත්තහම ජීවහා සුපරසංයත යදාගෙන තියෙන බොහොම සරල උපමාවලින් ඒ දේශනාවට ඇහුම් කන් දෙන පිරිස දිහා බලලා ඒ පිරිසේ අවබෝධයේ පිණිස කරුණු කාරණා පැහැදිලි කරපු අවස්ථාවක් තියෙනවා දැන් කාලඤ්ඤෝ කියන තැන බැලුවම අපි ගෙදරකට මහත්ය වෙහස මහන්සි වෙලා වෙනකොට ගෙදර ඉන්න නෝන අවබෝධයෙන් ඉන්න ඕනේ මම මේ වෙලාවේ කිව යුතුතේ නොකිය යුතු දේ තියෙනවා. කෙනෙකුට අධික ලෙස තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක දරුවන්ගේ වැරදි අහල පහල අයගේ අඩුපාඩු වමනා ඒව කතා කරන්න හොඳ නැහැ. කාලඤ්ඤු කියලා කියන්නේ මේක මම කතා කරන්න හොඳ වෙලාවද? මේක ගැළපෙන වෙලාවක්ද? යා මේ වෙලාවේ මේ සඳහා සවන් දෙන්න උචිත මානසිකත්වයෙන් දින්නේ. සමහර මේ පිළිබඳ අවබෝධයක් නැති නිසා වරදට යෙදිච්ච වැරදි මහා දරුණු අපරාධ වලට පෙළඹිච්ච අවස්ථා අපි දකිනවා. කාලඤ්ඤු කියලා, පරිසඤ්ඤු කියලා කියන පිරිස දිහා බලලා කතා කරනවා. ඊළඟ කාරණාව තමයි මොකද්ද? පුද්ගල පරෝ වරඤ්ඤු කියන එක. පුද්ගලයන් අතර තියෙන උසස් බව පිළිබඳ අවබෝධයෙන් කතා කරන්න ඕනේ කියන්නේ. පුද්ගලයන් අතර උසස් බව කියනක දැන් දන් දීම කියන මාතෘකාව ගත්තා. දන් දෙන අය ඉන්නවා තමන් පිළිබඳව කීර්තිය ඇති කර ගැනීම අරමුණු කරගෙන දන් දෙන අය. තමන් පිළිබඳ කීර්තිය. දැන් එහෙම දන් දෙන පිරිසකට වඩා වැදගත් වෙනවා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන දන් දෙන අය. දන් දීමේ විපාක දැනගෙන දන් දෙන පුද්ගලයා. ඒක විපාකතාවය අවබෝධ කරගෙන විපාක විඳීම
ඇති කැමැත්ත නිසා දන් දෙන අය. ඊට වඩා වැදගත්වෙනවා මොකක්ද? තෘෂ්ණාව අතහැරීම අරමුණු කරගෙන දන් දෙන පුද්ගලයා. තෘෂ්ණාව අතහරිනවා කියලා කියන්නේ ආසාව. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක කාම සම්පත් විඳීමට ඇති කැමැත්ත නෙමෙයි, ඒවා දුරු කිරීමට ඇති කැමැත්තෙන්. කැමැත්තෙන් යම් කෙනෙක් දන් දෙනවා නම් අන්න එතන තියෙන්නේ මොකද්ද? නිවැරදි අතහැරීම. එතකොට අපි කල්පනා කරන්නට පින්වත්නි, අන්න පුද්ගලයාගේ තන උසස් බව මැන බලයන්ට පුළුවන් නම් ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පුද්ගල පරෝ වරඤ්ඤෝ කියලා. එහෙනම් අද මම මාතෘකා කළේ මෙන්න මේ කාරණා හත පින්වත්නි ප්‍රගුණ කරන කෙනා. අන්නාර ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්කිනෙය්‍ය අංජලි කරණීය අනුත්තර පුඤ්ඤක්කෙත්ත ආදී පූජනීය තත්වයට පත්වීමට සුදුසුයි කියන බවයි මේ ධර්ම දේශනාවෙන් මා පැහැදිලි කරේ. එනිසා පින්වත්නි ධම්මඤ්ඤ සූත්‍රය ඇසුරෙන් මේ පැහැදිලි කරපු කරුණු කාරණා ඔබේ ජීවිතයට ප්‍රායෝගික යොදාගෙන ඔබේ ජීවිතයේ යහපත් කරගන්නට මෙම දේශනා විවහල් කරගන්නා මෙන් පැහැදිලි කරමින් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2022 ජූලි මස 27 දින අභාවප්‍රාප්ත කහවත්තේ ගෙදර කරවිට උඩ කරවිට පදිංචිව සිටි ආදරණීය පියා MM පියදාස මහතා මියගොස් දෙවසරක් පිරීම සීකිරීම සහ පින් අනුමෝදන් කිරීමත්, මීට වසර එකහමාරකට පෙර අප අතරින් වෙන් වූ JT පියදාස මෑණියන්ට පින් පැමිණවීමත්, ලොකුදුව පොඩිදුව පුතා බෑනවරුන් ලේලිය මුණුබුරු මිනිබිරියන් හා ඥාතීන් පිරිස විසින් ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබනවා. දර්ගා නගරය මීගම ආන්දාවල පදිංචි දැනට 88 විය සපුරන ඩොලිනෝනා විජේසූරිය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ප්‍රමුඛත්වයෙන් සහ මිය පරලොව ගොස් සිටින ස්වාමි පුරුෂයා වන PB විජේසූරියට පින් පැමිණවීමත්, තේමිස් විජේසූරිය සොහිරාට පින් පැමිණවීමත්, පොඩිහාමි විජේසූරිය නැන්දාට පින් පැමිණවීම, මියගිය දෙමෝපියන් දෙපළට පින් පැමිණවීම ඇතුළු වර්ග පරම්පරාවේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ ගංගොඩවිල ඥානලෝක පොඩිහාමුදුරන් වහන්සේට සිත ශාන්තිය නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, විදේශගතව සිටින ධම්මිකා විජේසූරිය දේනියට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ විදේශගත කසුන් හා තරිඳු යන මුණුබුරන්ට සෙත් පැතීම ඇතුළු පෞලේ සිළුම දූදරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, දේශකයන් වහන්සේට නිර්වාණ ශාන්තිය පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා දර්ගා නගරයේ මීගම ආන්දාවල අංක 18 පදිංචි විජේසූරි ආරච්චිගේ ඩොලිනෝනා මහත්මිය විසින්. වේටෙක්ස් ආයතනයේ සේවය කර විශ්‍රාම ලැබ සිටි මීට වසරකට පෙර අභවප්‍රාප්ත ආදරණීය ස්වාමිපුරුෂයා වන HAK වික්‍රමදාස මහතාට මෙම ධර්ම දානමය කුසලයේ බලෙන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශ්වයේම අභවප්‍රාප්ත දෙමෝපියන් සහෝදර සහෝදරයන් ඇතුළු ඥාතින් සැමට පුණ්‍යානුමෝදනා කිරීමත්, කටුවැල්ලේගම පදිංචි දේවප්‍රිය වික්‍රමසිංහ, කුමාරප්‍රිය වික්‍රමසිංහ හා ජපානයේ පදිංචි කුමුදු වික්‍රමසිංහ යන දූදරුවන් හා ඔවුන්ගේ පවුල්වල සැමගේ රැකී රක්ෂා සහ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම උදෙසා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හේම්පිට ගෙදර දූණගහ පදිංචි පියසීලි ලොකු මුතුගල මහත්මිය විසින්. ගණිමුල්ල කොස්සින්නේ අංක 415B නිවසේ විසූ අද දිනට 31 වසරකට පෙර පරලොව සැපත් එවුජින් මල්ලවාරච්චි මෑණියන්ටත්, 26 වසරකට පෙර පරලොව සැපත් පියසේන මල්ලවාරච්චි පියාණන්ට, වසර 30කට පෙර පරලොව සැපත් පබ්ලිස් රාජපක්ෂ මාමණ්ඩියටත්, වසර 12කට පෙර පරලොව සැපත් සෝමාවති රාජපක්ෂ නැන්දනියටත්, ලොකුමාමා සිමියොන්, පොඩිමාමා වික්ටර්, බාප්පා ධර්මසේන ඇතුළු පරලොව සැපත් සියලුම ඥාතීන්ට පින් පැමිණවීම සහ දේශකයන් වහන්සේටත් ධර්මදේශනාවට සවන් දුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ගණිමුල්ල ගල්හිටියාව අංක 416A නිවසේ පදිංචි චම්පා
දේවිකා ජනක හා නාලක යන දූතරුවන් පිරිස විසින්. 1983 ජූලි මස 27 දින පරලොස්සැපත් ඒ පොන්නම්බලම් පියාණන් ඇතුළු මව සිසිලියා නානායක්කාර ඔබේසේකර මහත්මිය, සහෝදරයා AAP තිල්ලානන්දන් මහතා ඇතුළු සිළුම දරුවන්ට, ගුරුවරුන්ට, ඥාති මිත්‍රාදීන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, යම් හේකින් අභව ස්ථානවල උපත ලබා තිබේ නම් මෙම ධර්ම දානමය කුසලෙන් එම ස්ථානවලින් අත්මිදී වාසනාවන්ත ධර්මානුකූල භවගාමී ජීවිත ලැබ ගැනීමට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් සැනසීමට පත්වීමට මේ උතුම් පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා. හලාවත සුදුවැල්ල සිසිල සෙවන පදිංචි AAP පරමේශ්වරි උපාසිකා මාතා වැතුළු, සහෝදර සහෝදරයන් හා මුණුපුරු මිනිබිරියන් පිරිස විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. දැන් මේ වෙලාවේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්ට යෙදිච්ච සම්බන්ධ වුණ හැම දෙනාම විශාල පින්කමක් සිද්ධ කළා. ධර්ම දානමේ පින්කමක්, ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දීම ඉතාම වටින පින්කමක්. ධම්මඤ්ඤු සූත්‍රය ඇසුලින් ඒ ධර්මයේ දැන ගැනීම, ඒ තුළින් ඇති පූජනීයත්වයට පත්වෙන්ට අවශ්‍ය වෙන ඉතාම වැදගත් සාධකයක් මේ බණහන එක. එසා ගුවන්විදුලි සංස්ථාව මගින් මේ උතුම් වැඩසටහන සංවිධානය කරනවා, මෙහෙවනවා. ඒ සඳහා දායක වෙච්ච හැමටත්, ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටත් මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද බලයෙන් මෙලව ජීවිතයේ යහපත්ව, පරලෝ ජීවිතයේ සැපවත් අවසන උතුම් නිර්වාණ සම්පත් පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණේ කිරීමෙන්, ධම් පරිස්කාර පූජා කිරීමෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත් ලැබේ වාසිතා. චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු කළුතර ජාවත්ත ශාන්තගම බෝධිරුක්කාරාම විහාරාධිකාරී, කළුතර සුගත විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය කළුතර ධම්මරක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. මේ වස්සාන සමයයි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ සොදේශී සේවාවේ ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 0112 6972 7240 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.